සුබ දවසක් කියලා පිළිගන්නවා ග්‍රීනරෝ YouTube channel එකට. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද ඔයාලට පෙන්වන්න යන්නේ මම ඔයාලා දැකලා ඇති සුපර් මාකට්, කාරීස්, කීල්ස්, ඒ වගේම ආපිකෝ වගේ විවිධ සුපර් මාකට් තියෙනවා. ඉතින් ඔයාලා ගිහිල්ලා තියෙනවා ඇති සුපර් මාකට් එකට. ඉතින් සුපර් මාකට් එකේ අපි බඩු තෝරා අරගෙන අපි මුදල් ගෙවන තැන ඔයාලා දැකලා ඇති ටේබල් එකක් තියෙනවා. ඉතින් මේ ටේබල් එකේ බොහෝ දුරට බෙල්ට් එකක් දුවනවා අපි බඩු තියෙන ඒවා කැෂියට ලඟින් ගන්න, නැත්නම් එහෙමත් ලේසියෙන්ම එයාට බඩු අරගන්න පුළුවන් විදිහට. ඔයාලා දැකලා ඇති කාගිස් ෆුඩ් සිටි වගේ සුපර් මාකට් වල මේ ටේබල් එක දාලා තියෙනවා. ඉතින් ඒ ටේබල් එකේ තියෙනවා රවුම් ආකාරයට කරගෙන බෙල්ට් එකක්. ඉතින් ඔයාලට අද පෙන්වන්න යන්නේ ඒ වගේ බෙල්ට් එකක් කොහොමද අපි හයි කරගන්නේ කියන එක. ඉතින් ඔයාලට මේ දැන් පේන්නේ ඒ බෙල්ට් එක ඔය යුනිට් එක ඇතුළට තමයි මේ බෙල්ට් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මෝටරයක් ආධාරයෙන් තමයි මේක රන් වෙන්නේ. ඉතින් අපි කොහොමද බලමු මේක හයි කරගන්න. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ තියෙන්නේ ඒ මෝටර එක රවුම් ආකාරයකට තියෙන්නේ. ඉතින් ඔයාලා දැකලා තියෙනවද දන්නේ මේ වගේ මෝටර්ස්. ඉතින් මේ වගේ දේවල් ගොඩක් පාවිච්චි වෙනවා මේ වගේ බෙල්ට් දුවන්න. ඉතින් ඒවා සෑහෙන තැන්වල පාවිච්චි කරනවා. ඉතින් මතක් කරනවා ග්‍රීන් ඇරෝ යූටියුබ් චැනල් එකත් එක්ක එකතු වෙලා නැත්නම් දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න ඔයාලට පුළුවන්. ඉතින් මෙන්න මේ කියපු බෙල්ට් එක තමයි රෝමට දුවන්නේ මේ ටේබල් එක උඩ. ඉතින් මේක සම්බන්ධ වෙලා තියෙන්නේ ඔය තියෙන මෝටරින් තමයි මේ බෙල්ට් එක කරකැවෙන්නේ. මේ පැත්තෙත් ඒ වගේම නිකන් රවුමට සිලින්ඩාකාරකව කරගෙන පුළුවන් විදියට සේසර් කරපු යුනිට් එකක් තියෙනවා. ඉතින් ඒ දෙකට තමයි බෙල්ට් එක සම්බන්ධ වෙන්නේ. ඔයාලට පේනවා ඇති ගලවලා තියෙන මේ කැෂිය ටේබල් එක. ටේබල් එකට මේ යුනිට් එක වෙනම සම්බන්ධ වෙන්නේ. අපිට මේ විදිහට බෙල්ට් එක පොඩි පටියක් වගේ තියෙන ඉතින් අපිට මේ යුනිට් එක වෙනම ඇතුළට තල්ලු කරන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ ඉතින් මේ මෝටර එක සම්බන්ධ කරද්දී මෝටරේ සම්බන්ධ කරන ආකාරයක් තියෙනවා. ඒ වගේ මේක සම්බන්ධ වෙන එක විදිහක් තියෙනවා. ඉතින් ඒ විදිහට සම්බන්ධ කරන්න ඕනේ කේබල් ඩැමේජ් නොවෙන්න. ඉතින් ඔයාලට පේනවති මේ බෙල්ට් එක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ යුනිට් එකේ දෙපැත්තින් ඇන දෙකක් දාලා තියෙනවා, නැටන් බෝඩ් දාපු ඇන දෙකක්. ඉතින් ඒකෙන් අපිට පුළුවන් බෙල්ට් එක ඇඩ්ජස්ට් කරගන්න කොච්චර ඕනද කියන එක. සාමාන්‍යයෙන් පොඩ්ඩක් අතට තියෙන්න ඕන බෙල්ට් එක, නැත්නම් සාමාන්‍යයෙන් දුවන එක පොඩ්ඩක් ස්ලෝ වෙනවා. ඉතින් සාමාන්‍ය ගානට අපිට බැලන්ස් කරගන්න පුළුවන් බෙල්ට් එක. බෙල්ට් එක බැලන්ස් වෙන්නේ මෝටරේ එහා මෙහා වීමෙන්. ඉතින් මෝටර ඇඩ්ජස් කරගන්න තමයි මෙතන මේගොල්ලෝ එන දෙකක් දාලා තියෙන්නේ. ඉතින් අපිට ගානට පුළුවන් බෙල්ට් එක හිර වෙන විදිහට මෝටර ඇඩ්ජස් කරගන්න. ඉතින් ඔයාලට දැන් පේන්නේ මේ මෝටර එක රන් වෙන්න පාවිච්චි කරන යුනිට් එක. ඉතින් මේක වෙනම පවර් යුනිට් එකක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. මේක ඉන්ඩිකේටර් ලයිට් එකක් වගේම බෙල්ට් එක ඔටෝ රන් වෙන විදිහටත්, නැත්නම් අපිට මැනුවල් ඔන් ඔෆ් කරගන්න පුළුවන් විදිහටත්, ඒ වගේ ඉමර්ජෙන්සි බටන් එකකුත් මේ යුනිට් එකේ තියෙනවා. ඉතින් ප්‍රධාන කාරණාව තමයි මේ මෝටර එක රන් වෙන්නේ මෙන්න මේ වගේ සෙන්සර් දෙකකින්. ඉතින් මේ සෙන්සර් එකෙන් වෙන දේ කිව්වොත් ඉස්සරහට බලාගන්න පුළුවන් අපි මේක රන් කරලා බලද්දී. ඉතින් මං සරලව පැහැදිලි කිරීමක් කරුතින්
මේ සෙන්සර් එකට අපි මේ ටේප් බෙල්ට් එක උඩට බඩුවක් එහා කොනෙන් තිබුණොදී බෙල්ට් එක කැරකිලා ඇවිල්ලා මග නතර වෙන්නේ මේ සෙන්සර් එකට සම්බන්ධ වුණාට පස්සේ. ඉතින් සෙන්සර් එකෙන් වෙන්නේ සෙන්සර් දෙකක් ටේබල් එක දෙපැත්තේ සම්බන්ධ වෙනවා. ඉතින් එක සෙන්සර් එකකින් තමයි සිග්නල් එක ලබා දෙන්නේ. අනිත් සෙන්සර් එකෙන් කරන්නේ ඒ සිග්නල් එක ලබා ගන්න එක. ඉතින් අපි භාණ්ඩයක් ටේබල් එක මත තිබ්බම ඇවිල්ලා මේ සෙන්සර් එක සාමාන්‍ය සම්බන්ධ කරලා තියෙන තැනට ආවට පස්සේ මේ සෙන්සර් එකෙන් දෙන සිග්නල් එක බ්ලොක් වීමක් වෙනවා අපි තියෙන භාණ්ඩය හරහා. අපිට තියෙන පාවිච්චි කරන මොකක් හරි ගමන්නේ ගන්න මිලදී ගන්න භාණ්ඩයක් ටේබල් එක උඩින් තියලා බෙල්ට් එක කැරකිලා ඉස්සරහට එද්දී සෙන්සර් එක සම්බන්ධ කරලා තියෙන තැනදී භාණ්ඩය ආවට පස්සේ අර ලබා දෙන සිග්නල් එක භාණ්ඩය ටේබල් එක මත තියෙන හන්දා ඒ සිග්නල් එක බ්ලොක් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ බ්ලොක් වීමෙන් තමයි මෝටර එක නතර වෙන්නේ. ආපහු කැෂිය ඒ භාණ්ඩය අරන් ගත්තට පස්සේ ආපහු බෙල්ට් එක සාමාන්‍ය තත්ත්වෙදී රන් වෙනවා. ඉතින් අපිට ඉස්සරහදී බලා ගන්න පුළුවන් ඒක වෙන විදිය. ඉතින් මේ සෙන්සර් දෙක දෙපැත්තෙන් තමයි සම්බන්ධ වෙන්නේ මේ විදියට. ඉතින් මෙතනදී ප්‍රධානම දේ සිද්ධ වෙන්නේ මේ සෙන්සර් එකකින්. ඉතින් සෙන්සර් එක හුඟක් කලාවට මේ මෝටරයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ක්‍රියා කරන්නේ නැත්නම් අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ සෙන්සර් දෙක හොඳමත් මේ හොඳ තත්ත්වයේ තියෙනවද කියන එක. නැතිනම් මේ මෝටර එක පොඩ්ඩක් හිරවීමක් සිද්ධ වෙනවා සෑහෙන කාලයක් පාවිච්චි නොකරාම. ඉතින් මේ යුනිට් එකේ ඇතුළත ඔයාලට පේන්නේ මේ විදිහට ක්ලිප් වලින් තමයි සම්බන්ධ වෙන්න තියෙන්නේ. මෝටරේට කන්ඩෙන්සර් එකක් වෙනම තියෙනවා. ඒ වගේම පොඩි චිප් එකක් මේකේ සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේක ප්‍රෝග්‍රෑම් කරපු බෝඩ් එකක්. ඉතින් අපිට පුළුවන් මේක මේ විදිහට හයි කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ යුනිට් එකේ ඩිස්ප්ලේ එක පවර් ඔන් ඔෆ් බටන් එකක් තියෙනවා. ඒ වගේම ලයිට් එකක් ඔන් ඔෆ් කරන්න ඔයාලට පේනවා ඉතින් මෙතන උඩ තියෙන ලයිට් එක කැෂියර් වෝල්ට් එකෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට අමතරව අපිට බෙල්ට් එක ඔටෝ රන් වෙන ආකාරයට තියාගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා ඉතින් බෙල්ට් එක රන් එකේ තියෙන්නේ. බෙල්ට් එක දිගටම දුවනවා. මේ කොනේ තමයි සෙන්සර් එක තියෙන්නේ. සෙන්සර් එක කෙලින් ආවම බෙල්ට් එක නතර වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න රැඳිලා ඉන්න අපෙත් එක්ක. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.